දරාඩම් බුදුසරණයි මේ කතාව ලෝකෙ තියෙන ලොකුම බොරුව වෙන්නත් පුළුවන් ලෝකෙ තියෙන ලොකුම බොරුව නොවෙන්නත් පුළුවන් මේක තාම සොයා ගැනීම මට්ටමේ තියෙන නිසා මේක බුදුදහම වගේ එක ධර්මතාවයක් නෙවෙයි මේ මම කියන කතාව අවුරුදු ලක්ෂයකට එහා පැත්ත කලකදී අප්‍රිකන් ජාතිකව ලංකාවට කොට බහැලා තියලා සොයා ගැනීමක් තියෙනවා එයින් සිංහල භාෂාවේ පළමුවෙනි වචන කීපෙන් එකක් මම කියන්නම් හෙලය හෙලෙය හෙලෙය කියන්නේ සාමාන්‍යයෙන් හෙලෙය කියන භාෂාව මුහුදු භාෂාවක වචනයක් විදිහට තමයි තියෙන්නේ එතකොට අප්‍රිකන් ජාතිකයෝ ඉස්සෙල්ලම ලංකාවට ඇවිල්ලා පදිංචි වෙලා තින්නේ සිංහව හිටපු ලෙන් වල ඒක තමයි අර සිං හෙලෙය කියන්නේ සිංහල හෙලෙයෝ හෙල සිංහ ගුවාවට ගියාම සිංහල මම දැන් මේ වචනේ ටිකක් සාමාන්‍ය නිසා හිතා ගන්නත් පුළුවන් ඉතින් තවත් සමහර වුණා විජය රජුරුවන්ගෙන් පැවතෙන කට්ටිය කියලා මේ සිංහල කියන්නේ ඉතින් ඒක එහෙම විජය රජුරුවන්ගෙන් සාවතගෙන කට්ටියක් ඉන්නවා ඇති මේකේ ලංකාවේ ඒ ඔක්කොම නෙවෙයි මොකද විජය රජුරුව ලංකාවට පැමිණෙනකොට හිටියනේ කුවේනේ කප්පටිමින් හිටියා කියලා කියන්නේ කුවේනේ එතකොට විජය රජුරුව එන්න කලින් ලංකාවේ ඉඳලා තියෙනවා එතකොට යක්ෂ කිව්වට කුවේනේ ඒ නම විතරයි යක්ෂ නාග ලංකාවේ ඉඳලා තියෙනවා විජය රජුරුව එන්න කලින් එතකොට අපිට පිළිගන්න වෙනවා ලංකාවේ මානවයා ඉඳලා තියෙනවා කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට තිස්ස රජුළු හිටියනේ දඩෙමේ. යද්දි එතකොට අපේ ලංකාවට ඉස්සෙල්ලාම ආපු ආගම තමයි බුද්ධාගම. බුද්ධාගම තමයි වැඩියෙන් ලංකාවේ ප්‍රචාරය ව්‍යාප්ත වෙලා ගියේ ඔය රටේට වැඩි කොටසක් බුද්ධාගම වැළඳගත්තා වැඩි බහුතරය බුද්ධාගම අදහන්නේ එතකොට බුද්ධාගම අදහන්නේ නැති කට්ටියක් හිටියා එතකොට ඒ බුද්ධාගම අදහන්නේ නැති කට්ටියත් ඉතින් අර පිරිසෙන් කොටසක් තමයි එතකොට අවිල්ලා තවත් ආගම් තියෙනවා ඒ ආගම බුද්ධාගම වගේම සුරක්ෂිතව තියෙන හැබැයි සෑම ආගමක්ම එක හා සමානව මේ කට්ටියට අදහන්න පුළුවන් වෙන්නේ මේ රටේ බුද්ධාගම අදහන් නිසා මේක බුද්ධාගම රටක් නිසා ඒ කියන්නේ වෙන ආගමක් තිබුණනම් සාමාන්‍යයෙන් අනිත් ආගම වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මතාවය හැටියට එකම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස තමයි ඔය නිකාය වලට බෙදිලා තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන ත්‍රිනිකායක නිකාය වල ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එතකොට ওই තුනේම බුදුදහම මෙතෙක් දුරට අවුරුදු 2600ක් රැකගෙන ආවේ ඔය ත්‍රිනිකායක හාමුදුරුවරු මහා නායක හාමුදුරුවරු තමයි. එතකොට ඒකට අපි හදපිරි හෘදයාගයෙන්ම ස්තුතිවන්ත වෙනවා මොකද මේ රටේ විනයක් පවතින්නේ බුදුදහම නිසා තමයි බුදුදහම අද ඉඳලා නැති වෙන පැත්තට යනවා හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලන්නේ ගහම හාමුදුරුවෝ කෙනෙකුට පක්ෂයට විපක්ෂයට සෑම සියලු දෙනාටම හැම മന്ത്രി කෙනෙකුටම පත් වෙච්ච ජනාධිපතිට පහළ වෙන්න ඉන්න ජනාධිපතිට ඉන්න විපක්ෂයේ අයට හාමුදුරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අනුශාසනා කරන්න. නැත්තම් බනින්න වරදක් තියෙනවා බැනලා ඕක කරන්න එපා කියලා හාමුදුරුන්ට එහෙම තියෙනවා. එහෙම තියෙන්න ඕන. ඒක තමයි විය යුත්තේ. හැබැයි මම කියන්නේ හාමුදුරුවරු ඡන්දෙ ඉල්ලන්නේ ගියොත් බුද්ධ ධාතනේ එන්නෙන්න ඒ හාමුදුරුව විසින් ඡන්දෙ ඉල්ලන හාමුදුරුව විසින් ඒගොල්ලෝ විසින් තමයි නැති වෙන්නේ. මොකද රටක ඕනම රටක
ජනාධිපති කෙනෙක් පහළ වුණොත් ලංකාවේද පිට රටවලද දිවුණු රටවලද ඒ පත්වෙන ජනාධිපතිට විරුද්ධව ඉන්නවා අඩුම වශයෙන් 30%. එතකොට හාමුදුරුව කෙනෙක් රටේ ජනාධිපති වුණොත් ඒ හාමුදුරුවන්ට විරුද්ධවත් 30%ක් නැගී සිටිනවා. ඒක නිසා හාමුදුරුවන්ට 30%ක් අකමැති වෙන්න හොඳ නැහැ. හාමුදුරුවෝ අපි හැමෝම හාමුදුරුවන්ට කැමතිනේ. අපි හැමෝ චන්දි ගැන මොකද්ද? චන්දි ගැන කැමැත්තනේ. කැමැත්ත ඉතින් අපි හාමුදුරුවන්ට කැමති නම් මොකටද තවත් කැමැත්ත ඉල්ලන්නේ? හාමුදුරුවෝ චන්දි ඉල්ලන එක කරන්න ගියොත් මොකද 30%ක් විරුද්ධ වෙන දේශපාලන කවුරු හෝ මොන පක්ෂෙන් හරි මේ රටේ දැනට පවතින පක්ෂේ හරි ඊළඟ විපක්ෂෙන්පත් උනත් එම පක්ෂෙම්පත් උනත් 30% අකමැතිනේ. ඒක නිසා හාමුදුරුවෝ දේශපාලනික වශයෙන් ඡන්දය ඉල්ලන්න හොඳ නැහැ. හාමුදුරුවෝ කෙනෙකුට යන්න පුළුවන් වෙනවා, ජනාධිපති ගාවට යන්න පුළුවන් වෙනවා, අගමැති ගාවට යන්න පුළුවන් වෙනවා, විපක්ෂ නායකයා ගාවට යන්න පුළුවන් වෙනවානේ. සෑම කෙනෙක් හැම සියලු පක්ෂවල කෙනෙක්ගේ අතට ගිහිල්ලා නූල බැඳගන්න පුළුවන් වෙනවා. හාමුදුරුවෝ ඡන්දය ඉල්ලුවට පස්සේ දැන් පක්ෂෙන් ඡන්දය ඉල්ලලා විපක්ෂ නියෝජනය කරන හාමුදුරුවෝ මේ දේශපාලකෙනෙක්ට ගිහිල්ලා නූල බැඳින්නේ නැහැනේ. තේරුණා? දැන් විපක්ෂයේ ඡන්දය ඉල්ලන හාමුදුරුවෝ ජනාධිපතිගේ අතේ නූල බැඳින්නේ නැහැනේ. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා හාමුදුරුවෝ දේශපාලනික වශයෙන් අවවාද දීලා රටේ ජනාධිපතිට අවවාද දීලා කරන්නේ නැත්නම් බැනලා හරි ගමන්නේ මේ රට හදන්න ඒ එහෙම හාමුදුරුවන්ට පුළුවන් වෙන්න ඕන. හාමුදුරුවෝ දේශපාලනික වශයෙන් ඡන්දය ඉල්ලන එක බුදුදහම පිරිහෙනවා. ඒක නිසා අපි ඒකට කැමති නැහැ. මේ වැඳලා කියන්නම් අනේ හාමුදුරනේ ඡන්දය ඉල්ලන්න එපා.